නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස ඔබැමට පිම්බරස්ුභ උදෑසනක් පිනතුනි, සංහාරව කියන සූත්‍රේදී, සංහාරව බමුණ බුදුහාමුදුරුුවන්ගෙන් එක අවස්ථාවකද විමසනව බුදුහාමුදරුවනේ එතර කියල කියන්නේ මොකක්ද මෙතර කියල කියන්නේ මොකක්ද. සරව එතර කියල කියන්නේ සම්යයක් දෘෂ්ටිය සම්මාධිට්ටිය, මෙතර කියල කියන්නේ මිත්‍යාදෘෂ්ටිය මිත්‍යාවිශ්වාසය. පෙනතුනි මේ හිමිදිරි පාන්දර ස්වර්ණවාහිනි එහි පස්සිකෝ ධර්මදේශනාවදී සංහාරව බමුණට බුදුහාමුදුරු ඇතර කියලා හඳුන්නපු සම්යක් දෘෂ්ටියත් මෙතර කියලා හඳුන්නල දීපු මිත්‍යා දෘෂ්ටියත් ජීවිතවල මෙලව සහ පරලව ගමන කුමනාකාරයෙන් තීන්දු කරනවද කියන බව සාකච්ඡා කිරීම වටින දෙයක්. පෙනතුනි බුදුහාමුදුරෝ වරක දේශනා කරනවා පංචාණන් තරය පාප කර්මයකටත් වඩා බරපතලමදේ තමයි මිත්‍යා දෘෂ්ටිය. හේතුවක්තියෙනවා පංචානන්තර්ය පාපකර්මයක් නම් විපාක දෙන කාලයක් නිශ්චිත කාලයක් තියෙන විපාක දෙන්න. මිත්‍යා දෘෂ්ටියයෙන් යුක්ත වෙලා අපි ජීවිතවල කටයුතු කළෝතින් ඒ විපාක දෙන කාලයක් ගණනය කරන්න පුළුවන්කමක් නෑ. අනන් අප්‍රමාණ කාලසීමාවක් සංසාරයේ බොහෝ දුක්්‍යන් අත්පත්කර දෙන කාරණයක් හැටියට තමයි අපි මිත්‍යා දෘෂ්ටිය සලකය. මත්‍යා දෘෂ්ටියය ගැන්න සාකච්ඡා කරනකොට. බුදු දහමේ තියෙනවා ප්‍රධානතම ගැන්නීමක් දස වස්තුක මිත්‍යා දුෘෂ්ටිය කැල එක ධර්මාණුකූලව බුදු දහම පැහැදිලි කරනවා දස වස්තුක මිත්‍යාදුෘෂ්ටිය. දානය විපාකනයඉළඟට දුන් දේවල් වල විපාකයක් නෑ සකසල දන්දුන්න අහම විපාකනය. කුසලා කුසල කර්මවල විපාකනේ මවෙක් නෑ පියෙක්නේ මෙලවක් පරලොවක් ඇත්තන ඕපපාතික සත්‍යෝනේ එවගේම හිත දියුණු කරගත්ත මිනිස්සු මේ ලෝකෙ නෑ කියල විශ්වාසයෙන් යුක්තව දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න පිරිසක් යම් තැනකදී කටයුතු කරනවනං ඒ ඇත්තෝ තුළ තියෙන්න්නේ පෙනතුන්නේ මේ දස වස්තුක මිත්‍යාදුෘෂ්ටිය. එතරට යන්න කැමති හැමෝම, දස වස්තුක මිත්‍යාදුෘෂ්ටිය පිළිබඳව හඳුනගෙන එය අපේ ජීවිතවලින් ගිවත් කරන්න ඕනි අපි උදාහරණයක් ගත්තොත් මෙලවක් නෑ පරලොවක් නෑ කියල හිතන හැමෝම. තමන්ට හිතෙන හිතෙන ඕනෑ ෑම දෙයක් කරන්න පෙළඹෙනු. බුදු දහමේ පෙනතුනි දිවිය ලෝක පිළිබඳව පැහැදිලිවෙනු. දිවලෝක ගත වෙන හැමෝම ෞද්ධයනවෙ. එකට එක හුදාහරණයක් තියෙනවා ත්‍රිපිටකේ නන්දූපක කියන දේවත්වයට පත්වෙෙන්න්න ගෙම්බික්. ගෙම්බ බෞද්ධනෙවී. හැබයි ගෙම්බ බාණහනු. හිත පහදවගෙන බණහන ගෙම්බ. එක අවස්ථාවකදී එක මනුස්සයක්ගේ සැරමැටියකට අහුවෙලා සැරමිටි තුඩට අහුවෙලා ජීවිතතය අවසංකරනු. ජීවිතය අවසංකරණ නන්දුූපක කියනමේ ගෙම්බා දිවිය ලෝක උපදිනු. එතකොට දිවල් ලෝක උපදින්නේ බෞද්ධ ඇත්තො විත රක්නෙවේ බෞද්ධ වඋනත්. උපතින් බෞද්ධකම් තිබුුණත් ඇතැම් මිට මි්‍යාදෘෂ්ටික නම් එයාගේ ඊළඟ භවය පිළිබඳ සසර එතරවීමක් පිළිබඳෝවත් කතා කරන්න බෑ. එවගේ ඔබේ මගේ බෞද්ධකම ගොඩාක්ු වටි නෙක්කු සද්ධහානු සාරී වෙන්න ෝඕනේ එම නැත්තන් ධම්මානුසාරී වෙන්නෝනේ එහෙමත් නැත්තන් සෝවානාාදී මාර්ග පලයක්කටවත් පත්වෙන්න ඕනි. එහෙම නැති නාමික බෞද්ධකම පිළිබඳ අපි කතා කරන්න ඉනේ. අපි සමහර වෙලාවට ඇතැම් අවස්ථාවන් දිකෙන අහවලා බුදු දහම ඉවත් වෙලා හවල් මිත්‍යා දුෘෂ්ටියයට ගියා. අහවලා බුදු දහම අද දවස විශ්වාසනො කර අහවල් ලාගමට ගියා කියලාවි චෝදනා කරන. ඇත්තටම පින්නතු ඒගොල් එහෙම ගියා කියලා චෝදනා කරන්න ඒගුල ඇත්තටම බුදු දහම දැනගෙන හිටයන්නේ ඇත්තටම සද්ධා අනුසාරී ධම්මා අනුසාරය වුණේ නේ ආය මාර්ගය පිළිබඳව කිසිදු අවබෝධයක් නෑ. පරලොව පිළිබඳව හේතුඵල දහම පිළිබඳව ගොලට අවබෝධයක් තිබ්බෙන උපතින් බුදු දහම බෞද්ධයක් කියලාවට ඒ අන අවබෝධය නිසා ඔවුන්ට ආගම පිළිබඳව දර්ශනය පිළිබඳව එහෙම තැකීමක් නෑ. ඇත්තට මේ ගොලො ගියා නිමි ඒගොල්ලො නොදන්නකම මත. ඒ තවත් දර්ශනයකට තවත් ලබ්දියකට එක තුනාා විතරයි ඔවුන් එතන රැඳින් න්නත්නෑ මිති්‍යා දෘෂ්්‍රිය කියලා කියන්නේ මේ ලෝකෙ තින වැරද්දිම අවබොහෝදය වැරදි දැක්ම සාමාන්‍ය ජනවහරය පින්නතුනි වෛද්‍ය විද්‍යාවට තාක්ෂණයට අහුවනි නැති හැම දෙයක්ම ගොඩක් ඇත්තව කිවේ එක දෙවියන්ගේ දේවල් කියලා සමහරලාට බෙහෙත් හොයා ගත්ත බැරිවෙච්ච සමහර රෝගවලට අපේ ගම්මල කිව්වේ එක දෙවියන්ගේ ලෙඩ කියලා. ඒ දේවලොට අද දවස බෙහෙත් හොයනකොට එය විද්‍යාත්මකව වෛදිවිද්‍යා ඇත්තු ලේට අදාළ කාරණා හොයාගන්නකොටඒ පිළිබඳව නැවත අවබෝධය හදා ගන්න. ඇතැම් වෙලාවට මේ පවතින යථාර්ථය පිළිබඳව හිතන් නැතුව ේ නැති දෙයක් පිළිබඳු අසී මාන්තික විශ්වාස කරමින් කටයුතු කරන අවස්ථා පේජීවිතවල තියෙනු. දහම පැහැදිලි කළේ අත්තු අත්තාස්ස නක් අත්තංකින් කරිස්සන්තිතාරකා. යමක් සිදුකරන හොඳම විද හොඳම වෙලාව නැකත. යමක් සිද්ධ කරන්න ඕන් හොඳම අවස්ථාව හොඳම වෙලාව නැකතනම්. පස්සේ කින්හරිස්සන්තිතාරක තාරකාවන්වලට මොනවද කරන්න පොළුවන් කම තියෙන්නේ. පින්නතුනි අපි සමාජ ජීවිතය තුළ ගතානු ගතික යහපත් දේවල් බැහැර කරන්නේ නෑ. අපිට තිබිච්චි හෙල වෙදකම් අපි බැහැර කරන්නේ නෑ. අපිට තිවිච්ච කෙම් ක්‍රම අපි බැහැර කරන්නේ නෑ. අපි ඉදින සංස්කෘතික උරුමයන් අපි බැහැර කරන්නේ නෑ නමුත් ජීවිතයේ මෙලව හෝ සසර එකඳු අඩියක්කත් ඉදිරියට තියන්න බැරි අනවශ්‍ය දෘෂ්ටීන්වල එල්බ ගන්නවා කියනෙ අපි බැහැර කරන්න ඕනි. මේ ලෝකේ පේන දේට එහා ගිහිල්ල නොපනෙන දේ පිළි බඳව අනවශ්‍ය විදියට ඔබ විශ්වාස කලෝති ඇතැම් කයිරාටික මිනිස්සු ඇතැම් ක අපපට මිනිස්සු ඇතැම් බඩ වඩාගන්න මිනිස්සු ඔබ තවතව නොමගට යවනවා කියන එක සාමාන්‍යයක් ලෙස මහර වෙලාවට කියනවා. ගෙදරීන්න අහවලාට අපලයි ඒ නිසා ගේ උළුවස්ස වෙනස් කරන්න ඕනේ. ගෙදරීන්න දුවට හෝ පුතාට විවාහයක් කරියන්නේනෑ පහල තියෙන ලිඳතමයි මේකට බාධාව ලිඳ වහන් ඕෝනිේ. ඇතැම් වෙලාවකද ඇතැම් ප්‍රදේශවලදි. අවමංගල චාරිත්‍ර කරන්න ගිහාහම සමහර දවස්වලේව කරන්නේ නැකැත් බලනු. ඒ නැකැත් නැත්තන් තව දවසක් හෝ දෙකක් ඒ අවමංගල්ල චාරිත්‍ර පසකදාන. ඇතැම් පිරිස්සල තියෙනව පෙන්නතුනේ මිත්‍යාවක් තමන්ගේ සැපත වෙනුවෙන් තමන්ගේ යහපත වෙනුවෙන් සත්තු බිලි පූජාවන් හැටියට කරනු. අපි සාමාන්‍ය ජීවිතයේ දන්නවා. කෙනෙකුගේ ජීවිතයක් නැති කරලා කෙකට අලාභෙක් කරලා තව කෙනකොට ජීවිතයක් ෝ යහපතා ප්‍රාර්ථනා කරන්න බෑක ඇත්ත තමයි ජීවිතය තුල කල්පනා කළු. නමුත් ඒක තේරුම් ගන්නේි නෑ. ඇතැම් බෙලාවකදී කෙනෙක්ගි කතාව කෙනෙක්ගි හඬ කෙනෙක්ගි රූපය සුබයි සුබයි කියල හිතන අවස්ථාතිය නො මි්‍යාව මත පවතින ඇත්ත ස්වභභාවය යට පත් කරනු. ඇතැම් කෙම් ක්‍රම ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර විදි බැලුවොත් සමහරේව මිත්‍යාදෘෂ්ටියයට ලක්වෙච්ච දේවල්. සැබෑ ලෝකයේ එහෙම දේවල් නෑදැන් සමහර ඇත්තෝ කහා විමසන කාරණයක් තියෙනවා. ගෙදර අය බුදු පහන පත්තු කල්ලා නිවසින් බැහැරට අද්දි පහන නිවන එක හොඳ නෑනේද කියලා. නෑ පින් නතිනි පහන නිවන්න ඕනි. ේතුව පහන දල්වල අපි දොර වැැහුවොත්. සමහර වෙලාවට මීයක් කාදී සතෙක් මේ පහන් දැල්ල හෝ පහන පෙරලුවොත් ගේ ගිනිගන්න පුළුවන්. බෙහැරට යනකොට හඳුන්කූරු ටික පත්තු කරලානන් නිවන්න ඕනඒ එකකාසුභයක් නෙවෙයි. ඇතැමැත්තු විමසනවා බුද්ධ පූජාව එක දවසක් තිබ්බහම ඒ දවසක බුද්ධ පූජාව තියනෙ තියන්න බැරුුණනොත්තඒක හොඳ නැද්ද කියලා පෙනතන එක එහෙම එකක් නෑ බුදු හාමුදුරුවන්ට වේරංජවිදී තුම් මාසයක් දාන ලැබෙන්නේ. එනිසාපි දවසක් කියයලා දවසක් නොතිබ්බ කියලා බුදු හාමුදුරුවෝ තරහා වෙන්නවත් ෝ පෝපිරෙන්න්නවත් හේතුවක් නෙවෙ. ඇතැමැත්තු අහන බුද්ධ තියලා අවසංකල හම ඒ කෑම ටිකටේ දාන ටිකට මොකද කරන්නේ පුච්චන්න ඕනද වලදාන්න ඕනද හුළගේ පාකරන්න ඕනද නෑ කන කෙනකුට එක දෙන්න පුළුවන් සතකොට එක දෙන්න පුළුවන් එක පාපයක් නෙවී. ඇකැ වෙලාවට පින්නතුනි සමහර ප්‍රදේශවල මේ ගීපු අය වෙනුවෙන් තුන්මාසයෙන් හද්දවසෙන් දානාදී පින්කන් කරනකොට වෙනමම තටුවක් හදලා ඒ සුසාන භූමිවල ගිහිල්ල තියනවා. එහෙම අවශ්‍යනෑ ඒ අයට කෑම කන්න ඒ අයට ඒ තටුවට එන්න කිසි සිදු අවස්ථාවක් නෑ ඒ වෙනත් සත්තු ටිකක්කයි වෙනත් පිරිසක්කේ අනුභව කරයි ඒ එක ගැටලුවක් නෑ නමුත් අපි නොක කියන්න මේ අපේ මිය ගියපු ප්‍රාණකරු ප්‍රේතයෙක්වෙල ඇති භූතයෙක්වෙල ඇති පිසාචයෙක් වෙලා ඇති කියල යොපි නතුනි මිත්‍ය අදෘෂ්ටිය. මේ ජීවිතවල ඔබ වඳන බුදු පිළිම වහන්සේගේ කණ තුවාල වෙච්චහම. සිරස තුවාල වෙච්චහම ඇතැම් ය කෙනෙ එක තුම්මාන් හන්දික තියන්න ඕනි පන්සලක තියනුනු නෑ එය ගෞරවානිත වලදාන්න ඕනි. මේ තමයි යහපත් දිට්ටියයි සම්ම දිට්ටියයි කෙලකන්. මේ ලෝකෙ සමහර ඇත්තෝ කෙටිමාර් ගොහේලා මිත්‍යාවමත පදනං වෙලා වෛද්‍යවරු කරන සමර හපංකම් ඇතැම් අය විසින් සිද්ධ කලා කියලා බොරු ප්‍රචාරයන් යවලා. නිවැරදිව ජීවිතය ගලපගත්ත ඇත්තන්ගේ ජීවිතය වරද්දනවා. මිත්‍යාදුරෘෂ්ටිය. මේ මිත්‍යාදුරෘෂ්ටිය ඇතුළේ තවත් පිරිසකට ලාබලැබෙන්න්න පුුවන් හැබැ ඔබට ලාබයි. කවුරු කොහොම කිව්වත් ඔබ තේරුම් ගන්න ඕනෙ එක දෙයක් තියනු. කතා කරන්න උගන්නන එක හරි කතා කරන්න හැකියාව ලබල දෙන එක හරි මේ ලෝකෙ ශක්ති සම්පන්නව නැගී සිටින්න අවශ්‍ය කාරණ සම්පූර්ණ කරදීම හරි ඔබ නොපෙනෙන බලවේග ශක්තිය නොපනෙන බලවේග එකට පැවරුවොත්. ඔබට ඔබේ ජීවිතයේ තුළ ගන්න හැම ක්‍රියාමාර්ගයක් මෙහෙමයි ඉතාලිය වගේ රටවල්වල කරන්න පුළුවන්න්නන් රෝගීන් ඕනෑ තරන් කරන්න පුළුවන් කම තිබ්බා හැබැයි නෑ වෛද්‍ය විද්‍යාව පිහිට හැරුණ හම වෙන කිසි පිහිටක් එතන තිබෙන. හිත හදන්න සාන්තිය ලබල දෙන්න ආශුර්වාදය ලබල දෙන්න පුළුවන් කමතියන එකට ආශුරවාද කරන්න පුුවන්. නමුත් මිත්‍යාවක ඉන්නපා මේ සියල්ලට එයාගේපු අදෘශමාන ශක්තතියකින් අපි සුවපත් කරයි කැලා පින්න තිේෙමන්නේ මේ ලෝක එහෙම කරන්න බෑ එක මිත්‍යාව. දස වස්තුක මිති්‍යා දෘෂ්ටයේදී පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කන සමහර ඇත්ත තුළ තියනො වැරදි දැක්ම දානේ විපාකනය දන්දීල වැඩක්නේ පරිත්‍යාගය තේරුමක් නේ පරිත්‍යාග තරම් වැදගත්නේ පරිත්‍යාගේ අවශ්‍යනය කියල හිතන දානේ විපාකනය තමන්ට කන්න දරුවන්ට කන්න ජීවිතවල තමන්ගේ සුවය විහරණය සඳහා මුදල් තියනෙක අපරාදමි විය දංකරන්න කිය. සමහර ඇත්තු හිතනවා කුසල් අකුසල් කරල වැඩක් නෑ එක භවයයි තියෙන්නේ නැවත භවයක් නෑ කොහොම හරි කෙසේ හෝ ජීවත්වන්න ඕනෙ කියල හිතනෝ අපි පින්කරල වැඩක් නෑ පවකරන්නේ නැති නිසා එනිසාවෙන් අපි මේ විදියට යමු කියලා සමහර ඇත්තු හිතනවා කුසල් අකුසල් අවශ්‍ය නෑ කියලා. වගේම පෙන්නතුනි මෙලවක් නෑ පරලොක් නෑ සමහර ඇත්තු හිතන්නේ මෙලවක් මේ තිබ්බම ඉන් පස්ස එකක් නෑ පරලොවක් නම් තිබනෙම නෑ ඊළඟ බවයක් අපිට හිතන්නවත් දැ මින් පස්සෙ අපිට අපේ උපතක් නෑ කියලා වැරදි දැක්මකින්න. මින් පස්සේ අපේ උපතක් නෑ කියලා වැරදි දැක්මක ඉන්න මිනිස්සු. මේ ජීවිතවල මෙලව යහපද්දේ හෝ සසර යහපද්දේ තෝරන්නේ. මෙලව යහපත හෝ සසර යහපත පිණිස කල්පනා කරන්නේ නෑ. ඇයි මෙලවක් නෑ පරලොවක් නෑ. ඕපපාතිික සත්‍යෝ නෑ පිනතුන්නේ මේල්ලුවක බුදු දහම පෙත් දේශනා කන අන්්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික. මේ මනුස්සලුවක මිනිස්සුපදින විදදිිය සත්ව ලෝකෙ සත්ව උපදිනි විදිහ ගත්තාව මේ කරුණු හතරය යුක්ත අන්්ඩජ බිත්තරවලින් උපදිනවා. ජලාබුජ මේ මෞකුස වැද මස් උපදින සංසේදජ කුණු මාලු කුණු මස්වල සත්තු හැදෙන ඕපාතික දැන් දෙවී ඕපාතිකයි. ඕපපාතික වෙනවා කියනෙ එක දේවත්වය තුළ තියෙන දෙයක් අම්ම කෙනෙක් නෑ තාත්ත කෙනෙක් නෑ. ඒගේ මේ ලෝක පෙන්න්නනතරේ වෛදි විද්‍යාාව ඇත්තුලේ තා විද්‍යාව ඇතුලේ අද ොයා ගෙන තියර ඔපාතික සත්ව ඉන්න. අට්ටික්ක ගහෙත් අට්ටික ගෙඩිවල කෝදුරු හැදෙනවා. ත්‍රෝපපාතික සත්ව කොට්ටාසින්න. ඇතැම් ඇත්තු කිහිතනව නෑහෙමේවනෑ. මේ ලෝක මනුෂ්‍ය විතරයි ජීවත්වෙෙන්න්නේ. හැමෝට ම අම්මල ඉන්න හැමෝටම තාත්තල ඉන්න එහෙම එකක් නෑ ද දෙවියන්ට අම්මල තාත්තල නෑ. එවගේ හිත දියුණු කරපු මිනිස්සු මනස දියුණු කරපු මිනිස්සු නෑ කියල සමහර වෙලාවට හිතනු පින්නතුන මේ ලෝකේ හිත දියුණු කරපු ඕනෑ තරම් මිනිස්ු ඉන්න පුලාා ඔබේ මගේ හිත දියුණු කරන්න පුළුවන් දියුණු කරපු හිතකින් කටයුතු කරනවා කියනෙ එක පහසුයි යම් වෙලාවකදී යමෙක් හිතන වන එහිමවනෑ එහෙමැඇත්තුනේ ඉපදිච්ච විදිටම තමයි අපි හැමෝම ජීවත්වන්නේ කියලා ඒක වැරදි දැක්මක් සංගහරව සූත්‍රේදී බුදුහාමුදුරුව මේ බමුණට පැහැදිලි කරන බමුණ මිත්‍යාදෘෂ්ිය තුළ කටයුතු කරන තාක්කල් ඔබ මෙත මේ ගොඩේමයි මෙතනමයි මේ තැනමයි ඔබ සම්මයා දෘෂ්ටියටාවෝ දන්දුන්න ඔල විපාක තියෙනවා මෙලවක්තියනවා පරලොවක්තියනවා ඕපපාත්තික සත්්‍ය කොට්ටා සින්නවක් කියල අවබොෝදයෙන් ඔබ සම්මය දුෘෂ්ටියට අාව. ඔබ මේල් ලෝකයේ විද්‍යාවයෙන් විිසඳන්නඕනය විද්‍යාවයෙන් විසඳලා මිත්‍යාව නම් මිත්‍යාව බැහැර කරන්න කටයුතු කරනව නම්. එඇත්තඇට පරලොවක් තියෙනවා එක එතරක් වෙනවා එක තම එතර. මෙතර ජීවිතයෙන් එතරට යන්න නං මිත්‍යා දෘෂ්ටියයෙන් ඉවත් වෙලා ඔබ මම සම්මයක් දෘෂ්ටියට පත්වෙන් ඕනේ. පිඟ වෙනුවෙන් තමයි අපි මේ දහම ගලපගන්නේ සංගාරව බමුණ මෙතරහ එතර තේරුම් ගන්නවා. බුදු හාමුදුරුව සංගහාරවට පැහැදිරි කළ ධර්මකාරණාවන්නේෙක් ශෝබට මට. මෙතරෙන් එතරට යන්න නං සම්ය දෘෂ්ටිය හදාගන්න ඕනේ වෙනුවෙන් මේ දහම මහඟ උසුවක්. අෞෂධයක් බවට පත් කර ගන්න පුළුවන්. මේ ධර්මය දේශනාව වෙනුවෙන් ධර්ම දේශනා වෙනුවෙන් දායිකත්්‍යය දක්කන්න ලද සියුලු පින්නතුන්ටත්. ඔබ සියුලු දෙනාටවත්. එතර මෙතර හඳුනගෙන කටයුතු කර අවශ්‍ය ශක්්‍යම මේ දහමින් ලැබේවා. ඔබ සැමට සම්මා සම්බුදුසරණයි. පාර්ලමීන්තු කාරය මන්ඩලේ සේවිය කළ ටීම් ධර්මසේන මහතා හදිසිරියානුතුරකින් අභව ප්‍රාප්ත වී වසර අටක් පිරීමනිමිත්තෙන් හා දොන් පෑලිස් රූපසිංහපියාණන් විමලාවතී රණසිංහ ගුරුමෑණියන් ට බ්‍රම් බන්්ඩාපයනන් එMPී රණසිංහපාණන් මුතුබන්්ඩා ඉළංග සිංහ මමා ලීලාවතී රණසිංහ පුංචි අම්මා සහ ප්‍රේමවතී මුුණසිංහ සෝයිඩිය ඇතුළු පවුලෙමිය ගිය සියලුමඥාතිමිත්‍රාදීන් සිහිපත්කර පින්න්න අනුමෝදන් කරන අතර ලංකාවාස සියලු දෙනාටම නිදුක්නීරෝගී සවය පාර්ථනා කරන්නේ. ලක්ෂ්මී රූපසිංහ චමාලී තෙන්ඩකෝන ඇතුළු පවුලෙන්ඥාතිීන් විසින් අදදින මෙම වැඩසටහනට දායකත්වය දක්වන ලදී.